निशरण लोइन मा नो लेब हव हरना भावे भावे पता आए मी इनिये ने ओबे ओबे उदु बदना සිද්ධාර්ථ කුමරුගේ උප්පත්තිය සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍යය සිදු වූ වෙසක් පුන් පොහොය දිනේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා සුවිශේෂී දිනයකි. දීපංකර සම්බුදු රදුන් හමුවෙහි ගෞතම සම්බුදු පදවිය සඳහා ප්‍රථම නියත විවරණය ලැබුවේ සිදුහත් කුමර සමී වියාදි එනම් රෝගියෙක් දැක සසර කල් කෙරුණේ ලක්දිව සොළොස්ම ස්ථානයන් පිහිටි ස්ථානයන්ට වැඩම කොට සම්බුදු පහසින් පූජාර්හ බවට පත් කළේ ලාට රජ විජය කුමරු සත්සිය පිරිස සමග මෙලකට පැමිණ සිංහල ජාතියෙන් ආරම්භ කළේ උතුම් වෙසක් පුන් පොහෝ දිනකයි. දඹදිව කිඹුල්වත්පුර සුද්ධෝදන මහරජුගේ හා මහාමායා දේවීන්ගේ පුත්‍ර රත්නය ලෙස සිද්ධාර්ථ කුමාරයාණන් මෙලොව උපත ලැබීම තුන් ලෝකසියන්ගේ ප්‍රීතියට සන්තෘෂ්ටියට හා පරම ශාන්තියට හේතු විය. උන්වහන්සේගේ උත්පත්තිය නිසා භාරත දේශවාසීන්ට පමණක් නොව සකල ලෝකවාසීන්ටම විමුක්තිය හා පරම ශාන්තිය උදා විය. සිදුහත් උපතින් එදා සිට අද දක්වා ලෝක සත්වයාට සිද්ධ වූ අති විපුල ලාභය අපමණය. සුඛෝ බුද්ධානං උප්පාදෝ යනුවෙන් ධම්මපදයේ බුද්ධ වග්ගයේ දක්වූ අයුරු බුදු උපත පරම සැපයට හේතුවක්ම විය. මෙම අති උතුම් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ වෙසක් දිනය බෞද්ධයන්ගේ සදානුස්මරණීය පුණ්‍ය දිනයක්ම වේ. සියලු බුද්ධකාරක ධර්මයන් සපුරා මාරසේනාව පරාජය කොට මධ්‍යම ප්‍රතිපදාවෙන් ඥානය දියුණු කර චතුරාර්ය සත්‍ය ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කොට සියලු කෙලෙසුන් නසා සම්‍යක් සම්බුද්ධත්වයට පත් වූයේද මෙම අසිරිමත් වෙසක් දිනයකදීය. මෙසේ ලෝක සත්වයා කෙරෙහි පතල වූ කරුණා මෛත්‍රීන් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ලොව පහළ වීම සියල්ලෝ සතුනට සසර සයුරින් එතර වීමට අගනා පහුරක් බඳු විය. උන්වහන්සේ සියලු දුක් ඉවසා සසරින් සසරට ජීවිත ගණනාවකදී පෙරුම් පුරා පරාර්ථ චර්යාවෙන් අවබෝධ කරගත් ධර්මයෙන් සියලු ලෝකවාසීන්ගේ ආධ්‍යාත්මික විමුක්තිය පිණිස හිත පිණිස සුව පිණිස හේතු සාධක විය. මෙසේ සර්වඥයන් වහන්සේ බුදුබව ලැබීම සිදු වූ වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රේෂ්ඨ මංගල දිනයක්ම වන්නේමය. තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මය පන්සාලිස් වසක් පුරා ගෙයින් ගෙට ගමින් ගමට ජනපදයෙන් ජනපදයට වැඩම කොට බෙදා දී සසර කතරින් එතර වීමට මඟ වදාළ සර්වඥයන් වහන්සේ වයස අවුරුදු 80 පෙරිනිවන් මංචකයේ වැඩ සිටිමින්ද දේශනා කළ ධර්මයෙහි සැක ඇතිතැන් විමසන ලෙසත් අනලස්ව නිවනට සියල්ල සම්පාදනය කරගත යුතු බවත් දේශනා කොට වදාරා අවසන් මොහොත
මොහොතද පරාර්ථ චර්යාවෙන්ම ගතකොට පිරිනිවන් පා නිර්වාණ ධාතුවට එළඹුණු වෙසක් පුන් පොහෝ දිනය උතුම් මංගල්‍ය දිනයක්සේ සලකා කටයුතු කිරීම එදා සිට අද දක්වා බෞද්ධයන්ගේ සිරිතයි. බුදුබව ලබා පුරා වසරකට පසු ජන්මලාභය ලැබී කිඹුල්පත් පුරයට වැඩම වීමත් යමා මහ පෙළහරපා ඥාතීන්ගේ මානීය බිඳ හෙලීමත් සිදු වූයේ වෙසක් පුන් පොහෝ දිනයකදීය. මෙසේ ඥාති සංග්‍රහය සඳහා කිඹුල්පත් පුරයට වැඩම වීමද බෞද්ධ ලෝකයාගේ සදානුස්මරණයට හේතු වී ඇත. බුදු සිරිත සම්බන්ධයෙන් සිදු වූ සිදුවීම් පමණක් නොව ලක්දිව ශාසනික හා දේශපාලනික ඉතිහාසයේ ඓතිහාසික සිද්ධි කිහිපයක්ම සිදු වී ඇත්තේද වෙසක් පුන් පොහෝ දිනයන්හිදී වීම ශ්‍රී ලාංකික බෞද්ධයන්ට වෙසක් පොහෝ දිනයේ තවත් සුවිශේෂී වීමට හේතු වී ඇත. තථාගතයන් වහන්සේ තෙවන වරට ලක්දිවට වැඩමවා සමනොල කිරිමුදුනේහි සිරිපහ පිහිටුවා වදාලේ වෙසක් පුන් පොහෝ දිනයකදී ලක්දිව සොළොස් මස් දාන පිහිටි ස්ථානයන්ට වැඩම කොට සම්බුදු පහසින් අතිපූජනීය කළේ වෙසක් පුන් පොහෝ දිනයකදී. විජය රජුගේ ආගමනය සිදුවීම දේවානම්පියතිස්ස මහරජු දෙවන වරට අභිෂේකය ලැබීම හා දුටු පැමුණු මහරජතුමා රුවන්වැලි මහා සෑය ගොඩනැගීම ඇරඹීම යන ජාතික ආගමික දේශපාලනික වැදගත් සිද්ධීන් නිසාද වෙසක් දිනය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අනුස්මරණ දිනයක් වී ඇත. මිහිඳු මහරහතන් වහන්සේ සම්බුද්ධ ශාසනය ලක්දිව ස්ථාපනය කළායින් පසු වෙසක් පොහෝ දිනය ලක්දිව බෞද්ධයන්ගේ විශේෂ මහෝත්සව දිනයක් බවට පත් විය. එතැන් සිට අතීතයේ ලක්දිව රජ වූ සියලු බෞද්ධ රජදරුවෝ ශාසනික, ජාතික, සමාජික උතුම් උත්සව දිනයක් වශයෙන් වෙසක් පොහොය දිනය මහා ඉහළින් සැමරූහ. ශීල, භාවනාදී ප්‍රතිපත්ති පූජාවන්ගෙන්ද, දානමානාදී නානාවිධ ආමිස පූජාවන්ගෙන්ද පිදු අයුරු ඉතිහාසයේ පුරා විස්තර වේ. අද समस्त ලෝකවාසී බෞද්ධ ජනතාවම නානාවිධ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් තථාගත ශාස්ත්‍රුන් වහන්සේ පුදති සිහිපත් කරති. මෙදින මහනුවර ශ්‍රී දළදා මාලිගාවටද සුවිශේෂී දිනයකි. වාර්ෂික වෙසක් පෙරහැර මංගල්‍ය වීදි සංචාරයේ කර්මයේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අධිශීල සංඛ්‍යාත උපසම්පදා විනය කර්මය ආරම්භ කෙරෙන වාර්ෂික වාහලනාග උපසම්පදා පෙරහැර මංගල්‍ය උභය මහා විහාරයන් කරා ගමන් කරමියේ වෙසක් මස පුරපසළොස්වක පොහොය දිනකදීය. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වූයේත් මෙම වෙසක් පුන් පොහොය දිනකයි. තවත් වැදගත් සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩි මොහොතේ මණියක්කෙත නාරජු කළ ඉල්ලීමකට අනුව කැලණියට වැඩම කිරීම සිදු වූයේද උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයකදී. දුටුගැමුණු මහරජතුමා වෙසක් පොහොය දිනක රුවන්වැලි මහා සෑය ඉදිකිරීම ආරම්භ කළ අයුරු මෙසේයි. දුටුගැමුණු රජතුමා විසින් මැයි මාසයේ දින වෙසක් මස පුර පසළොස්වක පොහොය දින විශාඛා නක්ෂත්‍ර මණ්ඩලය යටතේ ස්තූපයේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී. දුටුගැමුණු රජු දේවානම්පියතිස්ස රජු විසින් ස්ථාපනය කළ ශිලාලිපිය එම භූමියෙන් ඉවත් කර භූමිය සමතලා කර රියන් හතක ගැඹුරට සාරන ලදී. එහි යුද භටයන් ලවා වක්‍රාකාර ගල් අතුරා ගල් මිටියෙන් කඩා ඉන්පසු ඇතුළු ලවා පාගමන ලදී. එම ගල් ස්තරේ මත ගඩොල්ද ගඩොල් මත රළු බදාමද රළු බදාමය මත තිරුවානද තිරුවාන මත යකඩ ජාලයක්ද යකඩ ජාලය මත සුවඳැති මැටිද සුවඳැති මැට්ට මත සුදු පාෂාණද සුදු පාෂාණ මත සෙල් පිළිමිනිද ඒ මත ගල් පුවරුද අතුරු වන ලදී.
इन पासु रस दिन अलिगेट पेर लाटुहा पदामेटी एकर मिश्रणयक सादवा गल पुरु एमत अतुरुआ एमत अंगल अटक गनकम एति लोकटपत अतुरुवन लदी එම ලෝකඩපත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරුවා ඒ මත අඟල් 4ක් ගණෙති රිදීපත් තැන්පත් කරවන ලදී රජු මෙසේ වෙසක් පුන් පොහෝ දින මහා සෑයේ අදිතාලම සාදවා නිම කර අතිවාරංගල ඇසල පුරපසන සුක පොහෝ දින ස්ථාපනය කිරීමට කටයුතු පිළිල කරන ලදී ශ්‍රී ලාංකික බෞද්ධයන් මෙම වෙසක් උත්සවය සමරන්නේ තම නිවස වෙසක් කූඩු මගින් අලංකාර කර එමෙන්ම විදුලි බුබුලු පොල් තෙල් පහන් ආදී දල්වා බුදුරජාණන් වහන්සේට කරන ආලෝක පූජාවක් වශයෙන් එසේම රට පුරා විවිධ දන්සැල් විවිධ පින්කම් සහ විවිධ නගර මැදේ විසිතුරු තොරන්ද අපට දැකිය හැකියි